දරුවෝ තමයි හැමදේම දරුවන්ට තමයි ආදරේ ගොඩක් නේද සමහර වෙලාවට ඒ දරුවා තමන්ගේම දරුවෙක්ද අසල්වාසී දරුවෙක්ද දන්න කියන පවුලක දරුවෙක්ද එහෙම නැතිව හිතේ ભેදයක් නැතිව දරුවන්ට ආදරය කරන මේ ලෝකෙට ආදරය කරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා අපි දැඩිව විශ්වාස කරනවා මේ බලාගෙන ඉන්න ඔබත් එහෙම කෙනෙක් කියලා මොකද ඕනේ එහෙම අය දරුවෝ ගැන කතා කරනකොට මේ දවස්වල ඇහෙනේව නම් ටිකක් හොඳ මදි සහ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා දරුවන්ට ඔබ සතු ඒ ඔබ භුක්ති විඳිය නැති භුක්ති නොවිඳ දේවල් දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරනවට වඩා ඔබට ඉගෙන ගන්න බැරි වෙච්ච දේවල් දරුවන්ට උගන්වන්න උත්සාහ කරන්න ඒ තුලින් යාළගේ ජීවිතේ සරුමත් වෙනවා කියන එක. ඔය කොයි හැටි කොහොම කතා කළා දරුවගේ ඇතුලේ ඉන්නකන් සමහර වෙලාවට ආරක්ෂාකාරී ආව එළියට දැම්මට පස්සේ මොකද වෙන්නේ? සමහර වෙලාවට ගෙයින් පිටත ආරක්ෂාකාරී ගේ ඇතුලේ ආරක්ෂාව තියෙනවද? ගොඩක් ප්‍රශ්න තියෙනවා. හිතේ බයෙන් ඉන්නවා. ඉතින් අපි මනස නිදහසේ තියාගන්න ඒ වගේ හේතු මත කොච්චර අපිට උමනාව තිබ්බත් බැරි වෙනවා. ඒ නිසා විශේෂයෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට දරුවන්ට මේ හැමෝටම පොදු අපි අද කතා කරන්න සූදානම්මින් ඉන්නවා. අපි ආරාධනා කළා අපේ මැදිරියට මංජුලා විතාන පතිරණ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමියට ඇය කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තමයි ඇවිත් ඉන්නේ. අයිබුවන්. හිතේ සතුට මානසික සුවය ඕනේ අපිට. හැබැයි හිතේ සතුට මානසික සුවය දකින්න දේවල් එක නැති වෙන කාලයක්ද කියලා හිතෙනවා. ඔබතුමිය කොහොමද දකින්නේ? මටත් ඔබට වගේමයි. දිගටම මේ මාධ්‍ය දිහා බලාගෙන ඉන්නකොට ඔය සිත්තවල මටත් ඇති වෙනවා කම්පාවක් වගවීමක් සිදුවිය යුතුයි. කොහොමද ඒ කරන්නේ? ඒ වගේ ලොකු පටලැවිලි සහගත වෙලාවක තමයි මත් ඔබ වාගේම ජීවත් වෙන්නේ. මේ වකවානු හුඟක් අපේ ළමයින්ට කරදරකාරී කාලයක්ද කියලාත් හිතෙනවා. ඒ කියන්නේ ළමයින්ට කරදරයක් වෙනවා කියලා කියන්නේ මේ අපි හැමෝටම කරදරයක් තමයි මේ. හුඟක් සිද්ධි දිනපතා අහන්න හම්බ වෙනවා. ඒ හේතු මොනවාද? ඒ ඔක්කොම අපි කල්පනා කරන්න ඕනේ. දැන් ඔබ මාව අඳුන්ලා දුන්නා අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කියලා. තනතුරු කෙසේ වෙතත් අපි මොකද්ද අපේ මෙහෙවර විය යුත්තේ කියන එක ගැන මමත් කල්පනා කරමින් ඉන්නේ. සමාජ වෙන දේවල් බැහැර කරලා වටපිටාව දේවල් අපිට අදාළ නොවේ කියලා සමහර තැන්වලදී බැහැර කරන්න පුළුවන් මහාචාර්යතුමිය. හැබැයි මේ දෙමාපියෝ දරුවෝ සමහර වෙලාවට වයස් පරතරයක සහ අධ්‍යාපන මට්ටම් එක තාක්ෂණික දැනුම එක්ක ඈත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙම ඈත් නොවන දරුවෙක් තමන් ළඟ තියාගන්න බලහත්කාරයෙන් බෑනේ. මොකද කරන්න පුළුවන්? ඔබ නිවැරදිව කියපු සාධක සියල්ලම බලපානවා. එදාට වඩා අද අප පොඩි කාලයට වඩා මා පොඩි කාලයට වඩා අද. හැබැයි දැන් මනෝවිද්‍යාත්මකව අපි හිතුවොතින් ඒ කියන්නේ මගේ විෂය ප්‍රදේශය ගැන කතා කරනකොට ඒ හා අනුසාරයෙන් මා කතා කළ යුතුයි. මොකද ඒ මගේ හිතලු පමණක් විය යුතු නැහැ. ඉතින් මනෝවිද්‍යාත්මකව බලනකොට මේ ළමයා උපත ලැබීමටත් පෙර ඉඳලම මව දරු ආදර බන්ධනයෙන් ඒ ළමයා සහ මව බැඳෙනවා. ඉතින් මව කියන තනි පුද්ගලයාටම විතරක් නෙවෙයි මුළු පවුලටම මේ ළමයා බැඳෙනවා මව හරහා. එතකොට මේ බන්ධනයට කියන්නේ මව දරු ආදර බන්ධනය කියලා. එතකොට මේ තමයි ප්‍රථමම සමාජ බන්ධනය. සමාජ සම්බන්ධතාවය දරුවෙකුට ලැබෙන. ඉතින් මේ සම්බන්ධතාවය කෙසේද මෙහි ගුණාත්මක භාවය කියන එක මත තමයි මේ පුද්ගලයාගේ මානවයාගේ මනුෂ්‍යයාගේ තියෙන ඉදිරි අනාගතය තීරණය වන්නේ කියන එකත් මනෝවිද්‍යාවේ කතා වෙන දෙයක්. ඒ කියන්නේ හොඳටම එය පරීක්ෂණාත්මකව පර්යේෂණාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඒතර මේ සම්බන්ධතාවය ඒ පුඩි කාලේ අර අපි තද කරගෙන අර ඔබ කිව්වා වගේ අර ගෙදරට තද කරගෙන පපුවට තද කරගෙන ඉන්නවා කියන සම්බන්ධතාවයෙන් ආරම්භ වුණාට ළමයා අපි දිගින් දිගටම මේ සම්බන්ධතාවය වෙනස් මොහුනුවරකින් ගෙනියන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. ඒ ළමයාගේ වයසත් එක්ක පරිසරයත් එක්ක
මේ වටපිටාවේ සිදුවන මේ කියන තාක්ෂණික ලෝකයේ ඔබ මතක් කරා වගේ ඒ සියලු දේටම හැබැයි මූල ධර්මය අර පවුල අතර තියෙන පවුලේ සහ ළමයා අතර තියෙන විස්තෘත පවුල් වඩා වැදගත් මව පියා සහෝදර සහෝදරියන්ට අමතරව ආච්චි සීයා ඒගොල්ලනුත් වැදගත් ඒගොල්ලෝ සියල්ල එක්කම තියෙන සම්බන්ධතාවය ක්‍රමක්‍රමයෙන් ඒ මුහුණුවර වෙනස් වෙමින් ළමයා ස්වාධීන කරන්න තමයි මේ සියලු දෙනාම වැඩ කරන්න ඕනේ. මේ ස්වාධීන වීමේ අවශ්‍යතාවය ඕනෙම ළමයෙකුට ඕනෙම මිනිහෙකුට තියෙනවා. පොඩි කාලේ පුංචිම ළමයාගේ ඉඳලා බලන්නේ තමුන් මොකක් හරි ඒ තමුන්ට හොල්ලන අර සද්ද නගෙන අර ක්‍රීඩා භාණ්ඩේ අල්ල ගන්න බලන්නේ තමුන් අල්ල ගන්න බලන්නේ. ඒ කියන්නේ තමුන්ගේ ඒ ස්වාධීනත්වය කරා වැඩෙන කෙනෙක් තමයි මේ පුද්ගලයා. ඉතින් එයට අපි වෙනස් වෙන්න ඕනේ. වැඩිහිටියෝ හැටියට වෙනස් වෙමින් අපි මේ දරුවා හදා වඩා ගන්නවා. තාක්ෂණික මෙවලම් දීලත් බෑ නොදිත් බෑ. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මගේ නම් අදහස දෙන්න ඕනේ කියලා. මොකද තාක්ෂණික මෙවලම් භාවිත කරන්නේ නැත්තම් අපි නිකම්ම අවලංගු වෙලා යනවා මේ ලෝකෙටම. ඒ අවලංගු වීම කිසිසේත්ම අනුමත කරන්න බෑ වර්තමාන ලෝකයේ තාක්ෂණයත් එක්ක තව ඉස්සරහට යන්න ඕනේ. තාක්ෂණය දැනගෙන ඉන්නවා කියලා එක තැනක ඉන්න බෑ. ටිකෙන් ටික ඒක දැන ගැනීමත් තව වර්ධනය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එය ওই හුඟක් දෙමාපියන්ට අපි හැමෝටම තියෙන එක ප්‍රශ්නයක්. මොකද අපේ ළමයා අපිට වඩා දන්නවා මේ තාක්ෂණය පිළිබඳව. එතකොට අපිව නිකන් අපිව අවලංගු වෙලා අපි ළමයා කියන දෙයට හා හු කියන්න පටන් ගන්නවා. මට පෞගේ කාලේ මතක් වෙනවා මේ ළමයින්ගේ ඔය ප්‍රශ්න මතක් කරනකොට ඔබතුමී අර Facebook පාටි කියලා තියෙනවා. ඉතින් දැන් අම්මා තාත්තා දන්නේ නැහැ මේ මොනවද කියලා. එතකොට ළමයි හැබැයි ඉතින් කියලා යන්නෙත් ඒක නෙමෙයි සමහරක් ළමයි කියලා යන්නෙත් නැහැ. ඉතින් අම්මලත් ඒ සංකල්පේ පව මන් දන්නේ. මම දන්නෙත් නැහැ. මම හිතන හැටියට ඒව මොන විදිහට පාටි. ඒව කොහොමද ඕගනයිස් වෙන්නේ? හැබැයි දැන් ඔබතුමී වැදගත් තැනකට ආවේ දැන් කොහොමත් කාලේ වෙනස් වෙනවනේ. දැන් ඔබතුමී ඔතනට එනකොට තාක්ෂණික උපාංග ආවා. තාක්ෂණත් එක්ක ලෝකේ වෙනස් වුණා. ඒවත් එක්ක ආවා. හැබැයි සංස්කෘතියත් එක්ක අපිට තියෙන බැඳීම ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. බැඳීම් බිඳෙන්නේ නැහැ. අත්හැරෙන්නේ නැහැ, හිතහැරෙන්නේ නැහැ. හැබැයි දැන් තත්ත්වය වෙනස්. ඉතින් ඒ නිසා මේ නව යෝන්විය අර බැහැ කියන එපා කියන කලහකාරී අභියෝගවලට කැමති කාලේ දරුවෝ එක්ක ටිකක් ලං වෙන්න මොනවද කරන්න පුළුවන් කියලා කියන්නේ මනෝවිද්‍යාත්මකව? අනිවාර්යයෙන්ම මේ තමයි විසඳුම. මේ සියල්ලටම විසඳුම ඔබ ඇත්තටම ප්‍රකාශ කරා. කුමක් කළ හැකිද? මේ සමීපත්වය විශ්වාසය දරුවාට තමා කෙරෙහි, අප කෙරෙහි, වැඩිහිටියන් කෙරෙහි විශ්වාසය අපි ගොඩනගා ගන්නෙ කොහොමද? අපිව ළමයි විශ්වාස කරන්න නැතුව යනවා. අපි ළමයින් විශ්වාස කරන්න නැතුව යනවා. ওই විශ්වාසය බිඳෙනවා. ඒකට ළමයි හදා වඩා ගන්නකොට අපි කියනවා මනෝවිද්‍යාවේ රටා කීපයක් තියෙනවා කියලා. කියන්නේ පොඩි කාලේ ඉඳලම ආධිපත්‍යෙන් යුතු රටාව කියලා එකක් තියෙනවා. ආධිපත්‍යෙන් කියලා කියන්නේ අපි කියනවා මේක කරන්න එපා, මේක කරන්න එපා, මේක එපා. කිසිම පදනමක් නැහැ අපි මේ කියන දේවල් වලට නැතුව එපා එපා කියනවා. ඒ කියන්නේ ආධිපත්‍ය කියන්නේ හේතුව කියන්නේ නැතුව එපා කියලා විතරක් කිව්වමද? ඔව්, වැඩක් නැහැ. එතකොට එය එහෙම රටාවකුත් විනසු අනුගමනය කරනවා, වැඩිහිටියෝ අනුගමනය කරනවා. ඊගේ අනිත් අන්තය තමයි ගණන් ගන්නෑ. මොනවා කරත්, මොන වැරදි වැඩේ කරත් කිසිම දෙයක් අපි වැඩිහිටියෝ හැටියට ඔය ඕන දෙයක් කරලා ඉඳ හම්බ දෙනවා. ඒක හරියන්නේ නැහැ. නමුත් ඊට වඩා වෙනස් පැහැදිලි කරලා දෙන, විශ්වාසයක් ගොඩ නැගෙන, ආදරය බිඳෙන්නේ නැහැ, ඔබ මේ වැඩි වැරදි, නමුත් මගේ ආදරය ඔබ කෙරේ හැමම තියෙනවා, නමුත් එය නිසා ඔබ වැරදි දේ කරන්න එපා මෙන්න මේ හේතුව නිසා කියලා පැහැදිලි කරලා විශ්වාසදායී කියන ඒ දෙමාපිය රටාවට යනවනම් අපි එතකොට අපිට පුළුවන් වෙනවා ළමයාත් අපිත් අතර තියෙන මේ බන්ධනය දිගටම තියාගෙන ඉන්න. ඒතකොට මේක ආධිපත්‍යයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කරන්න පුළුවන් ළමයාට බොහොම සමීප වෙලා යාළුවෙක් වගේමයි. මනෝවිද්‍යාව කියනවා යාළුවෙක් වගේ මේ වැඩිහිටියන් මව පියා සහෝදර සහෝදරයන් වැඩිහිටියන් මේ ළමයාට ලං වෙන්න කියලා. ඒ කියන්නේ ඉහළ ඉඳලා එපා කියලා කිව්වොත් කිසිම ළමෙක් අහන්නේ නැහැ. ඒ ළමයා බලන්නෙම නව යුන්වියට එනකොට කඩාගෙන බිඳගෙන. මොකද ආධිපත්‍ය කියන එක පෙන්වන්න බෑ නව යුන්වේ ළමයෙකුට. ඒක තමයි ඒක සංවර්ධන අවශ්‍යතාවයක්. සංවර්ධනය කියලා කියන්නේ වයසින් ඒ ඒ අවධියට එනකොට ඒ ඒ ලක්ෂණ එනවා.
ඒ ලක්ෂණයක් තමයි ස්වභාවික එකක්. ආධිපත්‍ය පෙන්වන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. අපි ඒ ළමයා වැරදි කියලා අපි හංවඩු ගහනවා නම් ඒක අපේ වැරද්ද. ඒක වැරද්දක් නෙවෙයි. ඒ සාමාන්‍ය සංවර්ධන රටාවට අපි හැඩ ගැහිලා අපේ ඉවසීම හුඟක් තිබිලා අපි මේක ආයෝජනයක් මේ කරන්නේ. ළමයා හදා වඩා ගැනීම කියලා අපි කියන්නේ. මේක ආයෝජනයක්. ආයෝජනයක් කරනවා කියලා කියන්නේ මොකද්ද? ආයෝජනයක් කරනවා කියලා කියන්නේ හුඟක් අපිට තියෙනවා ඒකට ප්‍රමුඛතාවය නිශ්චය කරගෙන ඒක වෙනත් දේවල් වලට වඩා අවධානයක් දීලා අපි ඒකට හුඟක් අපේ දේවල් වැය කරගෙන මුදල් නෙමෙයි කාලය වෙන්න පුළුවන් අපේ අවධානය වෙන්න පුළුවන් අපේ යම් යම් දේවල් කැප කරනවා වෙන්න පුළුවන් ඒ සියල්ලම කරලා ඒ ආයෝජනය කළේ නැත්නම් අපිට අපිට ළමයා නැති වෙනවා රටට ළමයා නැති වෙනවා ළමයටත් ළමයා නැති වෙනවා තමන්ට ආදරය කරන ළමෙක් ඒ කියන්නේ ඇත්තටම තමන්ට තමන් ආදරේ නම් නේ අනිත් හැමෝටම ආදරය කරන්නේ ඒ පෞරුෂත්වයෙන් පිරිච්ච ළමෙක් හදාගන්න ගේ ඇතුලේ පුළුවන් වුණා නම් එයා අනිත් අය විශ්වාස කරන මට්ටම තේරුම් ගනී අනිත් අයගේ බලාපොරොත්තු වෙන මට්ටම අනිත් අයට ආදරය කරන මට්ටම අනිත් අය නිසා ජීවිතේ මොහොත කරගන්නවාද එහෙම කරගත යුතුද කියන එක තමන්ගෙන් ප්‍රශ්න කරගන්න මට්ටමක් හදාගන්නවනේ ඒක කරගන්නත් gederin පුළුවන් නේද එයාට එයාව හොයලා දෙන එක පුළුවන් මෙහෙමයි දෙමව්පියන්ට කාර්යභාරයක් තියෙනවා ප්‍රාථමිකවම ඊට අමතරව අපේ රටේ මං හිතන්නේ සියලුම 99ක් සියයට ගත්තාම පාසලට කෙසේ හෝ යනවා පාසල් අධ්‍යාපනයකුත් ලබනවා එතකොට මේ භූමිකා ආයතන දෙකෙන් ඇත්තටම ගොඩාක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අධ්‍යාපනය කියන එක දැන් 13 වසරක අධ්‍යාපනය කියලා කියනවා. දැන් 13 වසරක අධ්‍යාපනය කෙරෙත් මිනිසුගේ අපේ අයගේ විශ්වාසය බිඳෙන්න තත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද අවුරුදු 13ක්ම මේ ඉන්න ඕනේ කියලා. අනේ ඉන්න ඕන. අවුරුදු පාසලේ ඉගෙන ගන්න කියලා කියන්නේ අත්දැකීම් වැඩි කරගන්නවා. මේ පොත නෙමෙයි. පොතට වඩා තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. සදාචාරය, ආචාර ධර්ම සංස්කෘතිය ඔබ කිව්වා වගේ ඒ සියලු දේම විධිමත්ව හම්බ වෙන පාසලෙන් යම් කිසි ප්‍රමාණයකට විධිමත්ව සහ අවිධිමත්වය කියන්නේ අපිට කතා බහ කරන විදියෙන් අපිව අපිට අම්මා තාත්තා කතා කරන විදියෙන් අපි බලන ටීවී ප්‍රෝග්‍රෑම් එක එක්කලා අපි යාළුවෝ සම්බන්ධයෙන් ඒවා අවිධිමත් ඒ ඔක්කොම දේවල් වලිනුත් අපිට මේ සියලුම අධ්‍යාපනය ලැබෙනවා අපිට දන්නේ නැත්තේ ඒ ළමයි මේ සියලු අත්දැකීම් කොහොමද අභ්‍යන්තරගත කරගන්නේ කියන එක තමයි අපි දන්නේ නැත්තේ. ඒක දන්නේ නැති නිසා ළමයා වෙනස් වෙමින් යනවා. කොයි අතට යනවද දන්නේ නැහැ. එතකොට හදිසියේ ඔන්න ඔයගේ දෙයක් වෙනවා. ඔය ඔබ කිව්වා වගේ දෙයක් ඊට පස්සේ අපි අඬනවා. කිසි වැඩක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රමාද වැඩි. අර ඔබතුමින් සඳහන් කළා වගේ හදා වඩා ගන්න දරුවා රැක බලා ගන්න දරුවා අම්මලා කියන්නේ ඇහේ තියාගෙන හදන්නේ මූණ තියන් හදන්නේ කියන්නේ කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. පරිසරේ මොකක් හරි දෙයක් ඇහුණට පස්සේ ගෙදර ඉන්න දරුවව සමහර වෙලාවට සැක කරන්න පටන් ගන්නවා. වැරද්දක් නොකරපු දරුවව වැඩියෙන් සැක කරන්න හෝ අලුතෙන් සැක කරන්න පටන් ගන්නවා. වැරදි කරපු ළමයාට එතනින් එහාට සීමාවක් වැඩිපුර යනවා. එහෙමත් බෑ නේද? එතකොට මොකක්ද කරන්න ඕනේ? ඒ සැක කරන්න ගන්නෙම ඔබට මා කිව්වා වාගේම අර සම්බන්ධතාවයේ තියෙන ගුණාත්මක බව අඩු නිසා. අපි පුංචි කාලේ ඉඳලාම මේ සම්බන්ධතාවයේ ගුණාත්මක බව ඉහලින් රැකගත්තොත් එය ඊළඟ වයසට ඊළඟ ළමයාගේ සංවර්ධන අධ්‍යයනයටත් එය ඊළඟට බලපානවා. ඕක එක පාරටම හදිසි අවුරුදු ළමයා 15ක් වෙච්චාම පටන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අර මුල ඉඳලාම ටිකෙන් ටික ගොඩ නැගෙන මේ සම්බන්ධතාවයක්. විශ්වාසයේ දෙකොට්ටාසේම අන්‍යෝන්‍යව මේක ගොඩ නැගෙන දෙයක්. එතකොට මේ හදිසියේම අවුරුදු 16ක් 17ක් වුණාම අපිට මතක් වෙලා මේ ළමයාව මෙහෙම අපි බලා ගන්න ඕනේ මේ කොහෙත් යන්න දෙන්න එහෙම බෑ මුල ඉඳලම මොකද හැමදේම මේ මනෝවිද්‍යාව කියනවා මේ සංවර්ධනය සමුච්චිතයි කියලා. ඒක බොහොම තාක්ෂණික වචනයක් වෙන්න පුළුවන්. සමුච්චිතයි කියලා කියන්නේ පෙර තිබූ තත්වේ ඊළඟ තත්වයට බලපානවා කියන එක. ඒ කියන්නේ මේක ක්‍රමයෙන් ගොඩනැගෙන දෙයක්. ඒතර ක්‍රමයෙන් ගොඩනගා ගැනීමට තමයි මා කියුවර ආයෝජනය කරන්න ඕන. අපි මේ ළමයාව බලන්නෙම නැතුව ඉඳලා හදිස්සියේ මේක පටන් ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි දෙමව්පියෝ ගුරුවරෝ එතකොට වැඩිහිටියෝ සමාජ ක්‍රියාකාරීන් මාධ්‍ය ඔය සියලු දෙනා මාධ්‍ය තුඟක් අපි කල්පනාවෙන් මේ
පරිහරණය කරන්න ඕනේ. ඒ ළමයි බලන වෙලාව, ළමයින්ට සුදුසු මොනවාද, ඒ සියලු දේම අපි ඒවා පිළිබඳව මම දන්නවා. ඔබලා සියලු දෙනාම ඒ පිළිබඳව නියාමනයක් තියෙන බව, නියාමන කිරීම සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ සියල්ල හින්දාම අපිට මේ හුඟක් ගොඩනගා ගන්න පුළුවන් වෙච්ච දේවලුත් තියෙනවා. අපි අර පරාජයට පත් වෙච්ච දේවලුත් දැන් ගොඩක් වැඩි වේගන යනවා. ඒ නිසා අපි මේ සියලු දෙනාම එක්ව කටයුතු කරන්න ඕනේ. හැබැයි අම්මලා තාත්තලා සමහරක් වෙලාවට කියන්නේ අපි රේස් එකකනේ ඉන්නේ. දැන් ජීවිතය ඉස්සරට වැඩි සංකීර්ණයික්. වැඩි හොයන්න ඕනේ, දරුවන්ට සැප දෙන්න ඕනේ. ඉතින් දුක් විඳින්න වෙනවා සමහරක් වෙලාවට, වෙලාව එහෙම හරි අඩුයි. සමහරක් වෙලාවට කතා කරන්නවත් දරුවෙක් එක්ක වෙලාවක් නැහැ. ඇහුම්කන් දෙන එක, කතා කරන එක, කතා කරන්න ඉඩ දෙන එක ගේ ඇතුළේ කොච්චර වටිනවද? ඒ තමයි මම හිතන්නේ අර සම්බන්ධය ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද සම්බන්ධයක් ගොඩනගා ගන්නවා කියන්නේ අපි තනියෙන් ආධිපත්‍යයෙන් යුතුව කතා කරනවා කියන එක නෙමෙයි. එයාට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ ඇහුම්කන් දීලා එයාගේ, එයාට පැහැදිලි කරලා දීලා එයාගේ තත්ත්වය හොඳට අපි ඇහුම්කන් දීලා තමයි මේ සාකච්ඡාව කරගෙන යන්න ඕනේ. ඉතින් අර ඔය ඔබ කිව්වා වගේ අර කාර්යබහුල බව, එක එක්කෙනා එක එක විදිහට කාර්යබහුලයි. එතකොට හුඟක් උසස් තනතුරු වල ඉන්න එක විදිහකට කාර්යබහුලයි. ජීවිතේ ජයගන්න දරිද්‍රතාවයත් එක්ක හුඟක් බැටකන අය කාර්යබහුලයි. සියලු දෙනාම කාර්යබහුලයි. නමුත් අපිට ප්‍රමුඛතාවය, අපේ ප්‍රමුඛතාවයේ දරුවෝ මොනවා ලබා ගත්තත් අවසානයේදී, අපි මොනවා වැඩිහිටියෝ හැටියට, දෙමව්පියෝ හැටියට, රටක් හැටියට මොනවා ලබා ගත්තත් අපිට අපේ දරුවෝ නැත්තම් ඊළඟ පරම්පරාව නැති වුණොත් අපිට සියල්ල නැති වෙලා යනවා. ඒතර අපේ ප්‍රමුඛතාවය එතනයි තියෙන්නේ. අනිත් එක තමයි ඔබ කිව්වා වගේ මේ වෙලාව නෑ කියන එක. වෙලාව මේ අපි ළමයත් එක්ක නිකාම් පෑ 24ම හිටියත් වැඩක් නෑ. මෙතන කියනවා මනෝවිද්‍යාවේ quality time කියලා, ගුණාත්මක කාලය, කෙටි කාලයක් වෙන්න පුළුවන්. අපි එයාට ඇහුම්කන් දීලා, අපි එයාට අයත් එක්ක සාකච්ඡා කරලා, එයාගේ විශ්වාසය දිනාගෙන, අපිත් එයාව විශ්වාස කරන කාලය කියන එක අර මිම්මක් හැටියට පැය ගණන් වලින් නෙමෙයි. ඒක අර ගුණාත්මක කාලය, කෙටි කාලයක් වුණත් ඒකේ ඵලදායී භාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි කෑම කන වෙලාවෙදී හරි නිදා ගන්න කලින් හරි කොයි හරි වෙලාවක් වෙන්න පුළුවන් නිදහසක් තියෙන වෙලාවක්ද? ඕනෑම වෙලාවක්. අපි එක වෙලාවක් මොකක් හරි අපි ඒකට අපි ඒ අවස්ථාව ගන්න ඕනේ. ඔපචුනිටි එක, අවස්ථාව අපි ලබා ගන්න ඕනේ. ඒ අවස්ථාව අපි ලබාගෙන අපි දන්නවා අපිට මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාරයේ ළමයාටත්, අපටත්, අපේ පවුලටත්, රටටත්, සියලු දෙනාටම හොඳ වෙන විදිහට. නැතුව ඕකට අපි අපේ වැඩ රාජකාරී ඉස්සරහට කරලා දැන් මමත් ජීවිතේ අතිශය කාර්ය බහුලව ගත කරපු ගැහණු කෙනෙක් ගත්තාම ඒ මම මේවා ඉගෙනගත්තු නිසාද මම දන්නේ නැහැ. ඒවායින් මම බොහෝ දේ ලබා ගත්ත ජීවිතේට. අනිත් අයටත් කියලා දුන්න. අපි ගුරුවරුන්ට හුඟක් පුහුණුව කරනවා. ඒ ගුරුවරුන් දෙමාපියන් සියලු දෙනාට මම ගුරුවරුන්ටත් හැම වෙලේම කියන්නේ. මම ගුරුවරුන්ටත් මේ වෙලාව ආමන්ත්‍රණය කරනවා. ඒ වෙලාව හැම වෙලේම කියනවා අපිට ගුරුවරු, මේ අනේ මැඩම් මේ ඊගොල්ලන්ගේ ගෙදර ප්‍රශ්නනේ කියලා. මං කියනවා එහෙම කියන්න බෑ. අපි ළමයා ඉස්කෝලේට ආවට පස්සේ අපි ඒ වෙනුවෙනුත් යමක් කරන්න ඕනේ. ගෙදර ප්‍රශ්න කියලා අපිට එහෙම ඉන්න බෑ. අපි ඒවාටත් ඒවායේ ළමයා ඉස්කෝලේට ආවට පස්සේ තමුන්ට කරන්න පුළුවන් හුඟක් දේ තියෙනවා. ඒ නිසා අපට එහෙම කියලා අපේ කාර්යභාරය සීමා කරන්න බෑ කියලා අපි ගුරුවරුන්ටත් ඒ විදිහටම පුහුණු කරනකොට ඒ විදිහට ඒ ළමයාගේ සමස්ත පෞරුෂය, නිවස, ඒ සියලු දේ පිළිබඳව අපි ආමන්ත්‍රණය කරන්න කියලා දෙන්න. ඒ තමන්ගේ පාඩම ඇතුලේ. ඒකට වෙනම කාලයක් ඕනේ නැහැ. දැන් උපදේශකවරු ඉන්නවා ගැටලුවක් ආවහම පාසලේ. එහෙම නෙමෙයි. තමන්ගේ විෂය ප්‍රදේශයේ විද්‍යාව, සිංහල, ඕනෑම දෙයක භාෂාව එයට කරන්න පුළුවන් හුඟා දේවල් තියෙනවා තමුන්ගේ විෂය ඇතුලේ. විෂය සම්ධාරය ඇතුලේම පුළුවන්. තමුන්ගේ ලෙසන් එක ඇතුලේම පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තරම් අපිට ඒකට වෙනමම කාලෙ නැහැ කියලා කියන්න ඕන නැහැ. කියන්න දෙපා. කියන්නේ නැහැ. කියන්න එපා. කවදාවත් මේ ළමයාව අපි ඒක මගහරින්න බෑ. අපිට මේකට නැහැ කියලා බෑ කියලා මගහරින්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එකයි මම කියන්නේ. මහාචාර්යතුමිය දරුවොත් එක ගැටෙන කෙනෙක්, විවිධ වයස් සීමාවල් වල දරුවෝ මුර ගැහෙන කෙනෙක්. කොයි දරුවත් දරුවෙක් තමයි. හැමෝටම ආදරෙන් සලකන්න කියන කාරණාව මතක් කරන්නේ. එතකොට අපිට පුළුවන් නම් අපිට පුළුවන් දේ කරන්න. අනිත් අය කරන දේවල් දිහා බලන අතර වාරයේදීම දරුවන්ගේ ලෝකෙත්, වැඩිහිටියන්ගේ ලෝකෙත් ලස්සන කරගන්න මානසික සුවයක් තියෙන තැනක් බවට පත් කරගන්න හැකියාව ලැබෙන ඔබතුමිට බොහොම ස්තුතියි. කාර්යබහුල වේලාවක වුණත් නුගසෙවනට ආවට කතා කරන්න බොහොම ස්තුතියි. ඔබ මට කතා කරාට අයිබෝවන්.
මවරුන්ගේ දවස හැම මේ මාසයකම දෙවන සති ඉරිදා. එතකොට මේ 14 වෙනිදා අම්මලාගේ දවස මවරුන්ගේ දවස. ඉතින් ඒ නිසා අම්මා වෙනුවෙන් වචනයක් හරි වෙන් කරන්න අම්මා වෙනුවෙන් හිතන්න තප්පරයක් වෙන් කරන්න පුළුවන් නම් ඒක කරන්න. ඒක අපි ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් මේ වගේ කාලෙක ඔය සමාජ බැඳීම්, ගෙවල් ඇතුළේ බැඳීම් ගැන කතා කරන නිසා. නිධානය චිත්‍රපටය ඒ අතරතුරේ ඔබට මතක් කරනවා ලෙස්ටර් ජේම්ස් පීඩිස් විසින් එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලැබුණු නිධානය චිත්‍රපටය 1972 වර්ෂයේදී තිරගත වූ සිංහල චිත්‍රපටයක්. එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ බිහි වූ සිනමා කෘති අතරින් ප්‍රබල ස්ථානයක් ගත් චිත්‍රපටයක් කියන කාරණාව ඔබ දන්නවා. ඉතින් තිස්ස අබේසේකර මහත්මයා රචනය සහ තිර රචනය පාදක වුණේ ජී.බී. සේනානායක මහතා විසින් රචිත නිධානය කෙටි කතාව. සංගීතය ප්‍රේමසිරි කේමදාස මාස්ටර්. සිනමා රූපණය එම්.එස්. ආනන්ද. මේ මතක් කරන්නේ ඇයි අද රාත්‍රී 10ට නිධානය බලන්න නිධානය වගේ වෙලාවක් වෙන් කරගන්න ඔබට මතක් කරන්න ඕන නිසා. අද රෑ 10ට හරියටම ජාතික රූපවාහිනියෙන් නිධානය සිනමා පාටේ ඔබට බලන්න පුළුවන්. එහෙනම් අපි අද ඔබත් එක්ක බෙදාගත්ත කරුණු එක්කම සමුගන්න සෝදානම් වෙනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා හිතේ සතුට පිරුණු ලස්සන දවසක්.